අයිබෝන් ටෝකුත් බවන්ත ප්‍රසාද යුටබ් චනලින් අද අපි කතා කරන්නේ. ඇතටම මේ අවුරුදු සමයත් එක්කම අපේ මානව ගුණධර්ම ඒ වගේම දරුවන්ගේ තියෙන කුසලතා ක්‍රීඩා ඒ වගේ මානසික ප්‍රබෝධය මේ හැමදේම වර්ධනය වෙන කාලයක් තමයි අවුරුදු කාලය කියන්නේ. ඉතින් ඇත්තටම මේ අපේ පුළුල් මානව විද්‍යාත්මක කල්පනා කළොත් ඇත්තටම මේ දරුවන්ගේ සුන්දරම කාලේ තමයි දැන් අපිට මතකයි අපි කුඩා කාලේ පාසල් යන කාලේ මේ අවුරුදු නිවාඩු වෙනකන් ඉන්නේ. ඉතාමත් විශාල වශයෙන් අපි මානසික ප්‍රබෝධයකට පත් වෙනවා. ඉතින් අපි මේ මාතෘකාවට අද කතා කිරීමේදී අපිට මුණ ගැසෙනවා මේ අද කතා කරන අපේ ආරාධිතයා ජ්‍යෙෂ්ඨ නීතිඥ වන ටයිටස් පත්මසිරි මහතා. අයිබෝන් පත්මසිරි මහතා, අයිබෝන්, ඔබතුමා මම අතරම කිව්වා මේ සුන්දර ළමා කාලයක් ඔබට තිබුණා කියලා. ඒ වගේම අද දරුවන්ට මේ එහෙම නිදහසක් එහෙම මානව විද්‍යාත්මකව නිදහසක් ළමයට තියෙනවද කියන අපිට සැකයක් තියෙනවා. ඔබතුමා මේක දකින්න කොහොමද? අපි කුඩා කාලේදී නම් අපි අවුරුද්දේ මේ නිකන් බලාගෙන ඉන්නේ. අපි අපිට මේ අමතර පන්ති තිබුණේ නැහැ. ඊළඟට විශේෂ මේ පරපතල අරමුණු ඉස්සරහට එහෙම තිබුණේ නැහැ. ඒ වගේම මේ තාක්ෂණික වශයෙන් මෙවලම් අපිට තිබුණෙත් නැහැ. අපි ගමපුරා දිවකන ඇවිද්දා සෙල්ලම් කරා. ඊළඟට අපි කරපු ක්‍රීඩා ගොඩක් තිබුණා. එකක් තමයි ඔය කල්ලි ගහන එක. කල්ලි ගහනවා, ඊළඟට ගුඩු වදිනවා, වලකඩ්ඩි ගහනවා, දැන් ත්‍රිපෝල ගහනවා, ඒ වගේ විශාල ප්‍රමාණයක් සෙල්ලම් ක්‍රීඩා තිබුණා. ඊළඟට තව තිබුණා අපි යුද ක්‍රීඩාවක් හා සමාන දෙයක් තමයි කොඩිගස් කියලා. ඒ කොඩිගස් කියන්නේ කඳුරක් කණික් කඳුර අල්ලා ගැනීම සඳහා කරන කටන. මේකෙදි අපි කෙනෙක් අල්ලගන්නේ අර පැත්තට මුලින් ගිය පැත්තෙන් එක්කෙනා අර පැත්තේ කවුරු හරි ගහලා එන්න ඕන. හැබැයි එයාට අහු නොවියෙන්න ඕන. එතකොට එයාට අනිත් පැත්තේ මෙයාට අදගෙන අනිත් මෙයාට පස්සේ කෙනෙක් ආපු ඇල්ලුවටින් මෙයා අර පැත්තට අරගෙන යන්න පුළුවන්. ඔව්. අරගෙන හිරේ තැබීමක් තියෙනවා. ඊළඟට අර වගේම ඇත්තටම මේ ජන ක්‍රීඩා වලින් අපිට කරන්නේ මේ ඇත්තටම අපේ සමගිය සහ එකමුතු බව. ඉතින් ඒවා රැකුණ සමගිය එකමුතු බව රැකෙනකොට අපි දරුවෝ එකතොට සෙල්ලම් කරා විවිධ ප්‍රදේශවලට ගුරු දුන්නා කිව්වත් සමහරලාට මේ ගුරු අදිනකොට මට ගුරු දුන්නට තොට එන ගාපී කියලා යාගෙන ගියාට එහෙම එකක් නෑ. අපි ඔක්කොම එකට කාලවිලා පස්සේ කාලවිලකට උන්චිල්ලා ප්‍රජල එකට සෙල්ලම් කරලා අපි ඔක්කොම මේ ඇත්තම එක සමානයි. ටයිටස් මහතා කියන ආකාරයට මීට අවුරුදු දශක හතරක පහකට කලින් ළමාවිය ගෙවූ අය බොහොම ප්‍රබෝධයෙන් හැමදාම ඒ ප්‍රබෝධය හිතේ, දැන් අදටත් ඒ ප්‍රබෝධය හිතේ රැඳිලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ඉතාමත් සුවිශේෂ වූ ආශ්චර්යයක්. ඇත්තරම අපිටත් ඒ වගේම සතුටක් තියෙනවා ඒ අවුරුදු කාලයේ කොහොමද අපි දෙමව්පියන් සමග ගත කළේ කියලා. ඉතින් ඇත්තටම දැන් ලෝකේ වෙනත් රටවල් හා කල්පනා කරනකොට මේ වෙන්නේ සිංහල අලුත් අවුරුද්දක් එක විට නැකත් කරන, එක විට කෑම කන, ඒ වගේම සියලුම වැඩ අත්හරින තියෙන එකම රට අපේ රටේ මේ අවුරුදු චාරිත්‍ර. මේ පිළිබඳ ඔබ කොහොමද දකින්නේ? මම අපි දැනෙත් ප්‍රධාන වශයෙන් අපේ රට ගැන පමණයි. තමයි පෙරදිග අනිත් රටවල් සමහර රට මේ තායිලන්තය, බුරුමේ මේ ඊළඟට ඉබෙත් ඒ වගේ රටවල මේවා තියෙනවද දැන්නේ අපි ගැන කියලා හොයන්න බලන්න. නෑ, වෙන රටවල නෑ මේ වගේ චාරිත්‍ර. අපි හොයලා බලලා තමයි කියන්නේ මේ ගැන. එහෙමනම් ඉතින් කියන්නේ ඇත්තම ඒක හරිම අති විශේෂයි, හරිම සුන්දරයි. මොකද කාරණේ අපි කවුරුත් ඊළඟට මේ ඔක්කොම මේ අලුත් ඇඳුම් ඇඳගෙන ඊළඟට ලෑස්තිලා අම්මලා පෙරලි මේ තාචිලිප කියලා කවුම් කියනවා. ඊළඟට කවුම් මොංගුලි අතරහ සීලි දේවල් හදනවා. අපි බලාගෙන ඉන්න අපිට අත්‍යවශ්‍යම මේ කියා ගන්න බැරි තරම්ම අතිශය සුන්දරම කාල පරිච්ඡේදය. ඇත්තටම ටයිටස් මහතා ඔබට හිතෙනවාදී ආයි අපිට අතීතයට යන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. Talk with Bawanta Prasad, Opus Soyane Channel Air.